අද ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජාරාම අධිපති කළුබෝවිටියන රුවන්කන්ද රාජමහා විහාරවාසී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 Samanta cakkavalesu atra gaccantu devata saddhammang munirajassa sunantu sagga mokkadaṃ Dhammasavane kālo ayaṃ bhadantā Dhammasavane kālo ayaṃ bhadantā Dhammasavane kālo ayaṃ bhadantā Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato Samma Sambuddhassa Teruan saranai silm me mohote apa samaga ekrasi wana pinbara sravaka ini silu denatama apa muhunadi sitina bihesunu wasangata swabhawayen midila sapavat diviyak nirogi diviyak Swapat diviyak gata karannata wasanawa labewai karuna peradariwa palamuwenma aashirwada karanta kamathi ada dharma deshanawa wenuwen pinbara dayakathwaya gena kriya karanne matara kakanadura silva del watte Angka 48 නිවසෙහි විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය පියදාස රත්නායක මහතා පරලෝව සැපත් වී වසරක් පිරීම නිමිති කරගෙන ඒ මහතාට පින් පැමිණවීමට එම මහතාගේ බිරිඳ කුසුමා ගමගේ මහත්මිය සහ දූ පුතුන් බෑනාවරුන් ලේලිය මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාම අද දවසේ දේශනාව සඳහා තම දායකත්වයගෙන ක්‍රියා කරන බව සඳහන් කරනවා. ඒ අයගේ ඒ සියලු ප්‍රාර්ථනාවන් අපේක්ෂාවන් සියල්ල මුදුන් පමුණුවමින් ඒ වගේම මේ මොහොතේ අප සමග ඒකරාශී වී සිටින පුණ්‍යවන්ත ශ්‍රාවකයන් සියලු දෙනාටමත් ආශිර්වාදය පල කරමින් මේ දහම් දෙසුම සිදු කරන්නට අප බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, අප ජීවත් වෙන මේ සමාජ වටපිටාව බොහෝ දේ උඩු යටිකුරු කර තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නැහැ. අපි අනපේක්ෂිතව හුදෙකලාවට පත් කරලා තිබෙනවා. ඒ වගේම අපේ හැම දෙයක්ම වෙනසට පත් කරලා තියෙනවා. හුඟක් වෙලාවට නිදහසේ Tamanට අවශ්‍ය පරිදි හැසිරුණු අයට වාරණ පැමිණලා තිබෙනවා. නීති රීති යටතේ ජීවත් වෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. අපිට අවශ්‍ය තැනකට අවශ්‍ය පරිදි යන්නෙන්න බැරි වෙලා තියෙනවා. රාජකාරී ජීවිතයේ පවා නිවෙස් වලට වී කරන්නට හුරු පුරුදු කරලා තිබෙනවා. පාසල් දරුවන් සියලු දෙනාම වගේ නිවෙස් වලට වී අන්තර්ජාල මාධ්‍ය කරගෙන අධ්‍යාපන කටයුතු කරන්නට මෙහෙම අවස්ථාවක් කවදාවත් ලැබේ දෝයි අපි ඉතිහාසයේ සිහිනකින්වත් සිතලා තිබුණේ නැහැ. ඒ නිසා සියල්ලම ඔන්ලයින් වෙලා තියෙන යුගයක්, කාලයක්. ගෙදරට බඩු ටික, ආහාර පාන ටික විතරක් නෙවෙයි නිවසේ කුදුමහත් අවශ්‍යතා, එදිනෙදා ආහාර මෙන්ම වෙනත් දෑ පවා මාර්ගගත ක්‍රමයට ගෙන්වා ගැනීමට බෙහෙච්චික හැම දෙයක්ම ඒ තත්වයට අප පත්වී තිබෙනවා. මේ සමාජ ක්‍රමය ගැන මේ දිනවල ඇත්තටම අපේ බොහෝ කවි කිවිඳියෝ හරියට කවි, ගායනා, නොයෙක් නිර්මාණ ඉදිරිපත් කරනවා අපට නිතර හමු වෙනවා. අපි ඇතැම් වෙලාවට ඔබේ රසවින්දනය උදෙසා එවැනි අවස්ථාවල් රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා ගැන ඇත්තටම අපේ ශ්‍රාවකයෝ හරිම සතුටුයි. මේ අද දවසෙත් මා ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි රසබර නිර්මාණයක්. මහනුවර මාවැලි කුමාරි කුලතුංග කියන මහත්මියක් විසින් මෙය නිර්මාණය කර තිබෙනවා, අන්තර්ජාලයට ඇතුළත් කර තිබෙනවා. මෙහි ආමන්ත්‍රණය කරන්නේ කේයස් මැතිඳු වෙත කියලා. කේයස් අපිට මතකයි අපේ රටේ හිටිය ඊටාම විශිෂ්ට ගණයේ කොළඹ යුගයේ කවියෙකු හැටියට. කේයස් ලියු ජනප්‍රිය කාව්‍ය තමයි සුදෝ සුදු කියලා කියන්නේ. ඒ සුදෝ සුදු කාව්‍ය චිත්‍රපටයක් බවට පවා පරිවර්තනය වෙන්න තරම්ම එහි රසබර බව ඊටාම ඉහළ මට්ටමක පැවතුණා. ඔබට මතක ඇති මේ සුදෝ සුදු කාව්‍යයේ තිබුණා ගොඩමඩ දෙකම සරුසාරය පළබරය, ඒගම මෙදින් ගලන ගඟ මනහරය, කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය. ඒ විදියට සුදෝ සුදු කාව්‍යයේ ලස්සන කවි පන්තියක් තිබුණා. අන්න ඒ පද්‍ය පන්තිය ආශ්‍රය කරගෙන කේයස් කවියා වෙනුවෙන් ලියන ප්‍රති උත්තරයක් හැටියටයි මේ නිර්මාණය දකින්න පුළුවන් වෙන්නේ. ගොඩමඩ සරුසාර නැත පල බරව නැත, ගමමැද ගලන ගඟ වසවිස පිරී ඇත, දරුවන් නැතුව පාසැල් තනි වෙලා ඇත, කොවිඩ් නිසා කඩ මණ්ඩිය වසා ඇත, ගොඩකර වෙල් යාය මන්දිර හැදුවාට, ලස්සන මල් පිපෙන්නේ දැකුමට කාට, කටුරොද ගමේ හැඩ දැන් මෙහි නැතුවාට, කැලෑ පාලුවන් වැඳබෙයි යස රඟට, දෙගුරුන් නමැද වැඩ ඇරඹුවේ ඒ කාලේ, පොතපත බලන්නේ මොකටද අපි රාලේ, ජංගම දුර කතන ඇත නොයෙකුත් තාලේ, ඉගෙනුම මොටද පදිනව අපි ත්‍රීවීලේ. කේයස් මැතිඳු දුටු ලස්සන ගම්මානේ, අදනම් දකින්නට කොහෙවත් නැතුවානේ, නෙකනෙක තොරොම්බල් ඇස ගැටෙනා මානේ, පින්මදි අපිත් දුවනව බැරි බැරි ගානේ. මහනුවර මාවැලි කුමාරි කුලතුංග නම් වූ කෙවිඳියක විසිනුයි මේ සෝපහාස කවි පන්තිය නිර්මාණය කළා තිබෙන්නේ. ඇත්තටම මෙහි සමහර යෙදුම් ඊටාම වැදගත්. ගම මැද ගලන ගඟ වසවිස පිරී ඇත, හුඟා ගංගාවල සුන්දරත්වය නැති වෙලා සමහර වෙලාවට කිඹුලන් පිරීලා මාතර නිල්වලා ගඟ දෙස බැලුවොත් මං හිතන්නේ කිසිවෙකුට අද ගඟට බසින්න බෑ, ගඟේ උරු පදින්න බෑ, බෝට්ටු පදින්න බෑ. ඒ වගේ ගංගාවල් වල පරිසරය වෙනස් වෙලා, දරුවන් නැතුව පාසල් තනි වෙලා, කොවිඩ් නිසා කඩමණ්ඩිය වහලා, ඔය විදිහේ ලස්සන අදහස් එතුමිය ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් දෙගුරුන් නමද වැඩ ආරම්භුවේ ඒ කාලේ. ඒ කාලේ පරණ කාලේ ආචාර්ය ගුරුතුමන් නමස්කාර කරලා පොතටත් වැඳලා ඒ විදියටයි ශිල්ප ලැබුවේ. ඒත් දැන් ජංගම දුරකථනයෙන් එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් ඉන්ටර්නෙට් භාවිතාව ලැප්ටොප් එක පරිගණකය ළඟ තියාගෙන ශිල්ප ලැබනකොට මං හිතන්නේ ඒ දෙගුරුන් වන්දනාව ඔවුන් අතින් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ නිර්මාණයක් අපි අද දවසේ ඇගීමට ලක් කළේ හොඳ සමාජ නිරූපණයක් වන නිසා. පූජාවලියේ 83 වෙනි දහම් දෙසුම අද දවසේ අප ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ. පසුගිය දහම් දෙසුමේදී අපි යමක ප්‍රාතිහාර්ය පූජා කතා නම් වූ පරිච්ඡේදය අවසන් කළා. ඔබට මතක ඇති ඒ පරිච්ඡේදයේ සියල්ල අප කතා කළා. විශේෂයෙන් ඒ පරිච්ඡේදය ඇත්තටම අතිශයින්ම වැදගත් වුණේ. කතාකරුවා පූජාවලි කරුවා අපේ බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ තත්කාලීන සමාජයට දෙන ලද ප්‍රබල ප්‍රහාරයක් දෝයි විටක අපට සිතෙනවා. හේතුව ඒ කාලේ ඒ යුගයේ සමාජ පසුබිම දඹදෙනි යුගයේ සමාජ පසුබිම විමසා බලනකොට හුඟක් වෙලාවට භික්ෂුව පවා බෙහෙවින් පිරිහීමට පත් වෙලා තිබුණු බව දඹදෙනි කතිකාවතින් පෙනෙනවා. ඒ කතිකාවත ඒ පිරිහීම වළක්වා ගැනීම සඳහා දෙවන පඬිත පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රධානත්වයෙන් සකස් වුණු ලියවිල්ල. දැන් එහි සඳහන් වෙනවා භික්ෂූන්ට යකැදුරුකම් කිරීම තහනම් කියලා. එතකොට එහෙම තහනම් කරලා වගන්තියක් ඇතුළු කරන්න හේතුව අනිවාර්යෙන්ම භික්ෂූන් යකැදුරන් වී සිටින්නට ඇති. එතකොට අන්න ඒ වගේ මිත්‍යාවන් පසුපස ගියපු සමාජයට බුද්ධ මහිමය, බුද්ධ ශ්‍රාවකයන්ගේ මහිමය කොයි තරම්ද කියලා හරිම අපූර්ව ප්‍රසංගයක් නැරඹුවා වාගේ ඔබ දකින්ට ඇති. මගේ දේශනා කීපය ඉතාම හොඳින් ඇසුවා නම් රජගහ නුවර ධනසිටානන්ගේ අභියෝගය ඉදිරියේ ව්‍යාජ රහතුන් හැටියට පෙනී සිටිය ෂට් ශාස්ත්‍රූන්, ඒ ෂට් ශාස්ත්‍රූන් සම්පූර්ණයෙන්ම දුබලයන් බවට පත් කළා. ඔවුන්ගේ නොහැකියාවන් සමාජය ඉදිරියේ ඔවුන් නිරුවත් කොට පෙන්වා දුන්නා. ඔවුන් කොයි වගේ ස්වභාවයකින්ද ශාස්ත්‍රූන් වුණේ, ඔවුන් අඥාන මිනිස්සුන් රවටාගෙන ජීවත් වුණු හැටි, ඒ සියල්ල ඉදිරියේ ධනසිටානන්ගේ අභියෝගය ඔවුන්ට කිසිසේත් ඉෂ්ට කරන්නට බාර ගන්නට බැරි වුණා. අවසානයේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මේ 60 රියනක් උස මහා උණ රිටක රඳවා තිබුණු සඳුන් පාත්‍රය අහසේ අපමණ ප්‍රාතිහාර්යයන් පෙන්වා ලබා ගත්තා. මේ සිදුවීම ආරංචි වුණාම බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ශ්‍රාවකයන්ට ප්‍රාතිහාර්ය පෑම තහනම් කළා. ඒක ඊටාම හොඳ දෙයක්. මොකද බුදුහාමුදුරුව බලාපොරොත්තුනේ නෑ ශ්‍රාවකයෝ විච්ඡාවල් වලින් රවට්ටන්. ශ්‍රාවකයන් මෝඩ දර්ශන පෙන්නලා මෝඩ කමට යොමු කරලා රවට්ටගෙන ශ්‍රාවක භාවය පහදවා ගැනීම බුදුදහමේ තිබුණේ නෑ. ඒ නිසා එවැනි මෝහය වැඩෙන සම්දර්ශන වලට ශ්‍රාවකයන්ට ගිහිල්ලා තමන්ගේ අනුගාමිකයන් පහදවා ගන්න බුදුහාමුදුරුවෝ කවදාවත් ඉඩ දුන්නේ නැහැ. ඒවායින් අපට පෙනෙන්නේ තමන්ට වැජබෙන්න ප්‍රාතිහාර පෑම නොවේ, කවරාකාරයක හෝ වැජබෙන ව්‍යාපෘති බුදුහාමුදුරුවෝ තහනම් කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඔය ප්‍රාතිහාර්යයන් පෑම තහනම් කිරීමෙන් කළා තියෙන්නේ තමන්ගේ හැකියාවන් කවරාකාරයෙන් හෝ භාවිතයට අරගෙන ජනතාව අඥානයන් තමන් වෙතට ඇදගන්නට ප්‍රසාදය ඇති කරගන්නට ගන්නා වූ ක්‍රියාමාර්ග බුදුරජාණන් වහන්සේ වසහදා මාතිම් වෙනවා. ඒක තමයි එයින් කලේ. හැබැයි බුදු පියාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාලා ශාස්ත්‍රූවරයාට ඒවා කිසිසේත් තහනම් නොවන ආකාරයත් එදා සමාජයට පෙන්වලා දුන්නා. මේ තමයි සාරාංශය 23 වෙනි පරිච්ඡේදයේ. අද අපි ආරම්භ කරන්නේ 24 වෙනි පරිච්ඡේදය. මේ පරිච්ඡේදයෙන් ප්‍රධාන දේශනා කිහිපයක් මා ඔබ වෙතට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එයින් එකක් තමයි බුදුරජාණන් වහන්සේ සක්දෙව්ගෙන් ලබන පූජා. ඒක හරි වටිනවා. ඒ ඔස්සේ සක්‍ර දේවේන්ද්‍රයාගෙන් ලබන පූජාවන් පිළිබඳව කෙරෙන කතාව මේ පරිච්ඡේදය කියවල බැලුවහම මට හිතුණා ශ්‍රාවකයන්ට එයින් හොඳ යමක් පැහැදිලි කරන්න පුළුවන් තැන් තිබෙනවා කියලා. දෙවෙනුව අපිට මේ පරිච්ඡේදයේදී හමු වෙනවා මාතෘ දෙවඟනට විචම් දේශනාව සිදු කළ අවස්ථාව. බුද්ධ චරිතයෙහි ඒ අවස්ථාවත් ඊටාම උතුම් අවස්ථාවක් හැටියට තමයි අප කල්පනා කරන්නේ. ඒ නිසා පින්වත්නි මව් දෙවඟන ගැන ඈ සහ බුදුන් හමුවීම ඒ හමුවීම කෙලවර මේ අභිධම් දෙසුම සිදු වූ ආකාරය ගැන එක දේශනාවක් ඔබට ඉදිරිපත් කරනවා. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ ඒ විජම් දෙසුම දේශනා කරමින් කරන ලද අනුශාසනාවක්. ඒ කියන්නේ දානානිසංස ගැන කරන ලද ඉතාම ලස්සන පැහැදිලි විවරණයක් මේ 24 වෙනි පරිච්ඡේදයේ අවසාන භාගයට එකතු වෙලා තියෙනවා. දානය කියන්නේ කුමක්ද? දානය දිය යුත්තේ කෙසේද? දානය දිය යුත්තේ කාටද? කොයි විදිහේ දන් සිදු කළ යුතුද? ඒ විදියට විස්තර කරමින් අවසානයේ බුදුන්ට දෙන දානයේ වටිනකම, ඒ වගේම බුද්ධ ප්‍රමුඛ සංඝයාට දෙන දානයේ වටිනකම, ඒ දානයට වඩා තෙරුවන් සරණ යාමේ වටිනකම, පන්සිල් රැකීමේ වටිනකම, අටසිල් රැකීමේ වටිනකම, ඔය විදියට ඔය පැහැදිලි කිරීම සිදු කරලා අවසානයේ සියල්ලට වඩා සබ්බ දානං ධම්ම දානං ජිනාති, ධර්ම දාණයම උත්තම වෙනවාය කියලා බුදුහාමුදුරුවෝ උගන්වපු කතාව. ඒ නිසා අපි ඔබට 24 වෙනි පරිච්ඡේදය දේශනා 3ක් හැටියට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අත අපි කොහොමද සක්දෙවිඳුගෙන් බුදුහාමුදුරුවෝ පූජා ලබන්නේ? ඒවා ගැන අපේ බුද්ධ පුත්‍ර හාමුදුරුවන්ගේ විවරණ. ඒවා තමයි අද දවසේ පළමු දෙසුමේදී මා ඔබට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පරිච්ඡේදය සුපුරුදු ලෙසින් කතා කරවා ආරම්භ කර තිබෙන්නේ අප බුදුන් තවුතිසා භවනයේදී සක්දෙව් රජහුගෙන් ලද පාණ්ඩු කම්බලාසන පූජානම් කවරයක්. එතකොට අපේ ජන ජීවිතයට ටිකක් සම්බන්ධ වචනයක් හමු වෙනවා. පාණ්ඩු කම්බල සෛලාසනය. දැන් මේ ගැන අපේ සාහිත්‍යකරුවන් විවිධ අදහස් පළ කරලා තිබෙනවා. සක්දෙවිඳු යන්නට ඇතැම් තැන්වල අර්ථකතන දෙනවා. සක්‍ර කියලා කියන්නේ දහසක් ඇස් ඇත්තා කියන අර්ථය තියෙනවා කියලා. බුදු සමයේ උගන්වන්නේ දෙදෙව් ලොවට අධිපති. මුල් දිව්‍ය ලෝක දෙකෙහි අධිපතියාණන් හැටියට තමයි සක්දෙවිඳු හඳුන්වන්නේ. සාහිත්‍යවල ධර්ම සාහිත්‍යයේ වගේම Hindu සාහිත්‍ය ආදී හැම දෙයකම ඇස් දහසක් ඇත්තා මේ අදහසින් සක්‍ර වූ බව විවරණ වේදීන් පවා කරුණු කාරණා කියනවා. මට සිතෙන විදියට නම් මේ ඇස් දහසක් ඇත්තා යන්නෙන් ඇත්තටම එහෙමනම් සක්දෙවිඳුගේ මුළු සිරුරම ඇස් වලින් පිරී තිබෙන්න ඕනේ. ඒ නිසා එය එවැනි අදහසකින් කියූ දෙයක් නොවේ. ඒක අපි අවබෝධ කරගත යුතු වන්නේ ඇස් දහසකින් බැලිය හැකි දේ දකින්නට සක්දෙවිඳුන්ගේ ඇස් දෙකට පුළුවන්කම තිබුණා කියලා. ඒ විදියටයි මට හිතෙනවා එය අපි වටහා ගත යුතුය. ඇස් දහසකින් බැලිය හැකි දේ සක්‍ර දේවේන්ද්‍රයාට තමාගේ දැසින් දකින්නට පුළුවන්කම ලැබෙන්න ඇති. සක්දෙවිඳු ගැන කියනකොට අපේ ජන ජීවිතයේහි මේ පාණ්ඩු කම්බල සෛලාසනය ඉතා වැදගත්. අපේ වැඩිහිටියෝ අහලා තියෙනවා නේද පාණ්ඩු කම්බල සෛලාසනය ගැන? ඇයි අපි එය අසා තිබෙන්නේ? අපේ සක්‍රදේවේන්ද්‍රයෝ තමන් අරා සිටින අසුන තමයි මේ පාණ්ඩු කම්බල සෛලාසනය. සෛලාසන කියන්නේ ශිලාමය අසුනක් කියන එකයි. ශිලාමය කියන්නේ ගලින් කරන ලද ආසනයක්. සක්දෙවිඳු මේ ආසනය අරා සිටින කල්හි අපේ ජනකතාවල සඳහන් වෙනවා මානව සමාජය තුල මනුෂ්‍ය ලෝකේ යම් කිසි කෙනෙකුට අසාධාරණ ලෙස හිරිහැර විඳින්න වෙනව නම් පීඩා විඳින්න වෙනව නම් එවැනි අවස්ථාවන් හිදී මේ සක්දෙවිඳුගේ පාණ්ඩු කම්බල සෛලාසනය රත් වෙනවාය කියන කතාව. ඒ රත් වීමේදී සක්දෙවිඳු දැනගන්නවා මේ ආසනය දැන් මා අරා සිටින ආසනය මෙසේ රත් වීමෙන් පෙනෙන්නේ මනුෂ්‍ය ලෝකේ කාට හරි හිරිහැරයක් කරදරයක් වී තිබෙන අවස්ථා. එවිට සක්‍රදේවේන්ද්‍රයා වහාම විවිධ වේශ මවාගෙන පැමිණ ඒ කරදරෙන් ඔහු මුදවනවා. අපිට හුඟක් වෙලාවට අපේ කතා පුවත්වල එවැනි අවස්ථා දකිනවා. ගොත්තිල ඇදුරුතුමා දිවිනසා ගන්න හදපු වෙලාවේ ගිහිල්ලා මූසිලත් එක්ක වාදයට ය아가න්න බැරුව වනගත වෙලා දිවිනසා ගන්න හදනවා. ඒ වෙලාවේ ඔන්න සක්‍රදේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනය උණු වෙනවා. ඔහු වහාම මනුෂ්‍ය ලෝකයට පැමිණිලා ගුත්තිල ඇදුරුතුමාට අර ගුලි තුනක් දීලා වාදයේදී ගුලි තුන උඩි දාන්න උගන්නලා ඇදුරුතුමාවන් බේරා ගන්නවා. සම්බුලා ජාතකයේදී සොත්තිසේන රජුරුවත් එක්ක යුගදිවි ගෙවූ සම්බුලාව මේ සොත්තිසේන රජුරුවන්ගේ කුෂ්ඨ රෝගය නිසා වනගත වෙනවා මිනිස්සුන්ට පිළිකුල් වූ නිසා. එහිදී මේ සොත්තිසේන රජතුමාට පන්සලක් හදලා දීලා කැලේ සම්බුලාව තමයි අප උපස්සාන කරන්නේ. කැලේ ගිහිල්ලා පළවැල කඩාගෙන එනවා. එක දවසක් ඈ පළවැල කඩාගෙන එන්නට කැලේට ගියපු වෙලාවේ රාක්ෂසයෙක් ඇවිල්ලා ඇය ඒ රාක්ෂසයාට නතු කරගන්නට වෑයම් කරනවා. ඒ වෙලාවේ සම්බුලාට වෙන පිහිටක් තිබුණේ නැහැ. දෙවියන් ගැනවත් සිහිපත් කළා කෑ ගහනවා. මේ ලෝකේ දෙවියෝ කියලා જાතියක් ඉන්නවා නම් දැන් මා බේරෙන්න ඕනේ, බේරගන්න ඕනේ. අනේ වෙලාවේ සක්‍රදේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනය උණු වෙනවා. ඒ වෙලාවේ සක්දෙවිඳු වේශයක් මවාගෙන ඇවිල්ලා මේ සම්බුලා දේවියට පිහිට වෙනවා. දැන් බලන්න ඔය වගේ කොච්චර අවස්ථාවකට දකින්න පුළුවන්ද මානව ජීවිතවලට මේ දේව සංකල්පය සම්බන්ධ වෙලා තිබුණු හැටි. එතකොට පින්වත්නි සමහර කෙනෙක් අහනවා අද මිනිස්සු මේ වගේ ඊටාම බිහිසුණු අභියෝගවලට පත් වුනහම ඒවාට සරණ වෙන්න පිහිට වෙන්න සක්දෙවිඳු එන්නේ නැත්තේ ඇයි කියලාත් අහනවා. උත්තරය තමයි දැන් එදා හැම දිනාටම සක්දෙවිඳු පිහිට වෙන්න ගියේ නැහැ. හැම දිනාටම කරදර වෙනකොට පාණ්ඩු කම්බල සෛලාසනය උණුනේ නැහැ. එහෙම වෙන්න එහෙම සක්දෙවිඳුගෙන් පිහිට ලබන්න නම් මට හිතෙන්නේ ඒකටත් පුණ්‍ය මහිමයක් තියෙන්න ඕනේ. පිං තිබුණු අය තමයි සක්දෙවිඳුගෙන් පවා පිහිට ලැබුවේ. දැන් ඒකට හොඳ ගාථාවක් තියෙනවා. දේවතා සංයුක්තේ යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලී. ඔය සක්‍ර දේවේන්ද්‍රයා මාතලී දිව්‍ය පුත්‍රයා සමග ගමන් බිමන් යනකොට මනුෂ්‍ය ලෝකෙ දිහා බලාගෙන සිව් දිසාවට වඳිනවලු. මාතලේ දිව්‍ය පුත්‍රයා අහනවලු, දිව්‍ය රාජානිනි ඔබ කාටද මේ වඳින්නේ? එතකොට සක්දෙවිඳු කියපු දේ තමයි යේ ගහට්ටා පුඤ්ඤකරා, පුණ්‍යවන්ත ගෘහස්ත ජීවිත ගත කරන මිනිස්සුන්ට, සීලවන්තෝ උපාසකා සිල්වත් වූ උපාසක උපාසිකාවන්ට, ධම්මේන දාරං පෝසෙන්ති දැහැමියෝ ජීවත් වෙමින් අඹදරුවන් පෝෂණය කරන මිනිස්සුන්ට, තේ නමස්සාමි මාතලේ මම ඔවුන්ට වඳිනවා කියලා සක්දෙවිඳු කියූ කතාව. දැන් ඒ අනුව පැහැදිලිනේ එදා සක්දෙවිඳුගේ පිහිට ලැබුවේ පුණ්‍යවන්තයෝ පමණයි. පෞකාර මිනිස්සු, අසාධාරණ මිනිස්සු, අයුක්ති සහගත මිනිස්සු ළඟට සක්දෙවිඳු පිහිට වෙන්නාවේ නැ, අද එන්නෙත් නැහැ. ඒකයි වෙනස. දැන් අද කෙනෙකුට ඒ වගේ ප්‍රශ්නයක් නැගුණාම අපිට දෙන්න තියෙන පිළිතුර වන්නේ අදත් ඒ අපිට නොපෙනුනත් සක්දෙවිඳු විලාසෙන් කවුරු හරි ඇවිල්ලා ඔබට උදව් කරන්න පුළුවන්. ඔබ කරදරයටපත් වෙච්ච වෙලාවට එහෙම උදව් ලැබෙන්නේ නැද්ද? ඔබ බොහෝ අභියෝගවලට ලක් වෙච්ච වෙලාවට ඔබට පිහිට වෙන්නේ නැද්ද? කවුරු හරි ඒ එන්නේ. දැන් සක්දෙවිඳුත් විවිධ විලාසයෙන් න්යාවි. සක්දෙවිඳු දිව්‍ය විලාසයෙන් නෙවෙයි ආවේ. සක්දෙවිඳු ආවේ විවිධ වේශමවාගෙන. සාදත් ඔබට තාත්තගේ වේශය මවන් එන්න පුළුවන්, අම්මගේ වේශය මවන් එන්න පුළුවන්, ස්වාමින් වහන්සේ කෙනෙක්, එහෙම නැත්නම් කවුරු හරි සමාජයේ ඉන්න කෙනෙක්, පාරේ යන කෙනෙක්, කොයි වගේ කෙනෙක් හරි ඔබට කරදරයක් විපතක් වෙච්ච වෙලාවක ඇවිල්ලා පිහිට වෙනවා නම් මතක තියාගන්න එතන සක්දෙවිඳු වෙන්නත් පුළුවන්. එහෙම නොවේද? එතකොට හැමෝටම එහෙම වෙන්නේ නැත්තේ කෝ පිං බලය. ඒකට හේතුඵලයක් තියෙන්න ඕනේ. නිකම්ම වෙන්න බෑ. ඒ නිසා පිං කරපු මිනිස්සුන්ට ඒ පිහිට අදත් ලැබෙන බව ඒ අනුව කල්පනාවට ගන්න ඕනේ. ඒ නිසා පාණ්ඩු කම්බල සෛලාසනයත් එක්ක අපිට ලොකු කතන්දරයක් පින්වත්නි ඒ අනුව අපේ සාහිත්‍යයේහි එසේ සඳහන් කරන්න පුළුවන්. අපි එතෙන් සිට කතා කරමු. පූජාවලියේ කතා කරුවා මෙසේ මාගේ ස්වාමි දරුවෝ තමන් වහන්සේගේ ප්‍රථම බෝධියෙහි පටන් බුදු වූ සත්වන අවුරුද්දෙහි ඇසල මැදි පොහෝ ලද උත්‍රපල නකතින් තීර්ථක මතනය කොට බුදු වෙලා අවුරුදු 7කට පස්සේ ඇසල පෝය දවසේ තීර්ථක දමනය, අර තීර්ථකයන් දමනය කරලා රුවන් සක්මනදී අනන්තා පර්යන්ත වූ බුදුන්ගේ වංසානු ගත වූ ක්‍රමයෙන් යමා මහ පෙළහර දක්වා පූර්ව බුදුවරයෝ මේ පෙළහර දක්වාලා කුමක් කළෝ දෝහෝයි බලා වදාරා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ බලනවා හැම බුදුවරයෙක්ම මේ වගේ තීර්ථක මතනයට ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. විශේෂයෙන් යමක ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. යමා මහ පෙළහර දක්වලා තියෙනවා. ඊට පස්සේ ඒ බුදුවරු ඒ පෙළහර පෑමෙන් පස්සේ මොනවද කළා තියෙන්නේ? අන්න එතකොට අපේ බුදුරජාණන් වහන්සේට පේනවා මෙයින් ගොස් සක්‍රයාගේ පාණ්ඩු කම්බලාසනය පිළිගෙන එහිම වස්වසා විජම් දෙසුවාහුය. එතකොට පැහැදිලි නේද පින්වත්නි? ලෝකෙ පහළ වෙච්ච හැම බුදුවරයෙක්ම කරපු දේ තමයි තමන් මෙවැනි යමා මහ පෙළහර පෑවාට පස්සේදී ආයි මනුෂ්‍ය ලෝකෙට වඩින්නේ නැහැ. ආපහු ඒ දිව්‍ය ලෝකයට වැඩම කරනවා. මොකද යමා මහ පෙළහර දැක්වීම සිදු කර තියෙන්නේ ඇසළ මාසෙමයි. ඇසල පෝයදා. ඒ ඇසල පෝයදා තමයි වස්වසන්නේ. ඒ නිසා වස්තුමාසය ගත කරන්න දිව්‍ය ලෝකයට වැඩම කිරීම සෑම බුදුවරයෙක්ම සිදු කරපු කාර්යය. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේත් ඒ ඇසල පෝයදා වස්තුමාසය ගත කරන්න සක්දෙවිඳුගේ දිව්‍ය භවනයට ගිහිල්ලා මේ පාණ්ඩු කම්බල සෛලාසනය පිළිගන්න ඕන කියලා කල්පනා කෙරුවා. සොළොස්වන බුද්ධකාරක ධර්මයක් දැක මමද ඒ ධර්මයේ නොරදවාම කෙරෙමි සිතා. දෙව්ලෝ නැගෙමි. ඒ කියන්නේ දෙව්ලොවට නැගෙනවා, වඩිනවා, පිවිසෙනවා. තවතිසා භවනේ බලා තවතිසා දිව්‍ය ලෝකයටයි වඩින්නේ. දක්ෂින ශ්‍රීපාදය එලිපත් මුදුනට පයක් නගන්නා වූ පුරුෂයෙකු ආයාසයක් නැතුව. දැන් ඔබට පැහැදිලිද බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ මහිමේ තරම කවදාවත් අන් මිනිසෙකුට මේ ලෝකේ එහෙම කරන්න බෑ, එහෙම වෙන්නෙත් නෑ. බුදුහාමුදුරුවෝ හරියට මන්දිරයක එහි අභ්‍යන්තරයට ප්‍රවේශ වීමට එලිපත්තට පයක් උස්සල තැබුවා වගේ. එලිපත්තට පයක් උස්සල තැබුවා වගේ ස්වල්පයක් පය ඔසවන්නාසේ බොහෝම හෙමින් පය ස්වල්පයක් එසුවා. කොච්චර ප්‍රමාණයක්ද කියනවනම් මුට්ටි රතන ප්‍රමාණයක්. ඒක ගණනක් දාලා තියෙනවා. මම ශබ්දකෝෂ කිහිපයක්ම පෙරලා බැලුවා. මුට්ටි රතන ප්‍රමාණයක් ශ්‍රීපාදයේ ඔසවා. මේකට කිසිම ශබ්දකෝෂකරුවෙක් අර්ථ දීලා තිබුණේ නැහැ. ඒ නිසා මේ මුට්ටි කියන්නේ මිට නිසා. මිට නිසා අපි මිට මොලවා එය දිගහරිනකොට එක්තරා ප්‍රමාණයක් තිබෙනවා. ආන්න ඒ ප්‍රමාණය විය හැකියි. ඒ කියන්නේ තමන් වහන්සේගේ ශ්‍රීපාදය තවතිසා දෙවිය ලෝකයේ තැබුවා හරියට මන්දිරයකට ඇතුළු වෙන්නට එලිපත්තට පා තැබුවාසේ. එකනෙහි ස්වාමිදරුවාණන් පූර්ව බුදුවරයන් දැක නොයෙක් වාරයෙහි දන් දුන්නා වූ සයනාසන උපාහනාදී වූ නොයෙක් පිම්බලයෙන් ස්වාසූ දහසක් යොදුන් උස ඇති යුගන්දර පර්වතය හුයාපු වේග බඩක්සේ සක්විති රජකදුටු චණ්ඩාලයෙකුසේ නැමි නැමී අවුදින් ස්වාමිදරුවන්ගේ ඒ ශ්‍රී පාදය මුදුන් මල් කඩක්සේ තමා මුදුනෙන් පිළිගත. යුගන්දර පර්වතය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය පිළිගත්ත කියලා කියන්නේ කොහොමද? සක්විති රජෙකු දුටු චණ්ඩාලයෙකුසේ. කොහොමද බාන්න මැවිලා පෙන්න්නේ නැද්ද? තාම පහළම කුලයක කෙනෙක් සක්විත රජෙක් දැක්කම කොහොමද කානුවට බසින් නැත්තේ? අන්න ඒ වගේ නැමි නැමී අවුදින් ස්වාමිදරුවන්ගේ ශ්‍රී පාදය පිළිගත්තලු. එහෙම පිළි අරගෙන දෙවනව වාම ශ්‍රී පාදය එසේම මුට්ටි රතනයක් තැන් ඔසවා වදාළසේක. එකෙනෙහි 1,08,000ක් යොදුන් උස ඇති මේරු පර්වතය රාජයාද එසේම ආදරයෙන් නැමී ඒ ශ්‍රී පාදය පිළිගත්. එතකොට යුගන්ධර පර්වතයයි මහා මේරු පර්වතයයි පර්වත දෙක හරියට චණ්ඩාලය වගේ නැමි නැමී ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගේ දෙපා පිළිගත්තාය කියන එක තමයි කතාකරුවා වර්ණනා කරන්නේ. ඒ වර්ණනා ඒ සාහිත්‍ය බව මතක තියාගන්න. බුදු පියාණන් වහන්සේ තවතිසාවට වැඩි ගමන ගැන කතාකරුවාගේ අතිශය සිත්ති නැගුණු භක්තිය, ආදර ගෞරවය, ශ්‍රද්ධාව මේ සියල්ල ප්‍රකට වෙමින් බුදු පියාණන් වහන්සේ පිළිගත් ආකාරයයි එසේ කිව්වේ. ඊළඟට එතෙන් සිට පූජාවලි හාමුදුරුවෝ මේ යුගන්ධර පර්වතයත් මහා මේරුවත් බුදුන්ගේ ශ්‍රී පාද යුග්මය පිළිගත් ආකාරය ගැන පහදන්න ජාතක කතා රාශියක් ගෙනහැර පානවා. මොනවද ඒ ජාතක කතා? අලින චිත්ත ජාතකය, පදුම ජාතකය, මණිචෝර ජාතකය, සස ජාතකය, සංක ජාතකය, කට්ටහාරි ජාතකය, චුල්ලපදුම ජාතකය, කදිරංගහාර ජාතකය, ගුත්තිල ජාතකය, සායින ජාතකය, නිමි ජාතකය කියන මේ ජාතක කතා ටික ඔක්කොම තාම සංක්ෂිප්තව මෙතනට අරගෙන මේ හැම කතාවකම බෝසත් වූ ඔබ වහන්සේගේ ඒ ශ්‍රී පාදයන් මෙලෙසින් පිළිගත් අවස්ථාවල් ඒ කතාවන් ගෙන් ඉදිරිපත් කරනවා. ඉතින් අපේ ශ්‍රාවකයන්ගේ දැනුම වැඩෙන්නට සහ ධර්ම රසය කුළු ගැන්වෙන්නට මං හිතුවා අලීන චිත්ත ජාතකයේ මේ කතාකරුවා කියන්නේ මෙහෙමයි. අලීන චිත්ත ජාතකයේහි මව් කුසින් බිහි වූ දවස් ඔබ දුටු මංගල හස්ති රාජයන් පවා ආදරයෙන් නැමී තමන්ගේ කුම්බස්තලයෙන් ඔබ පිළිගන්නා කල. එතකොට අලීන චිත්ත ජාතකයෙහිදී විස්තර වෙන්නේ ඔබ වහන්සේ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ රාජකුමාරයෙක් වෙලා බිහි වෙච්ච වෙලාවේ හස්සියෙක් තමන්ගේ කුම්බස්තලයෙන් මංගල හස්සි රාජයා ඒ කුමාරයා පිළිගත් ආකාරය. ඉතින් මේකේ පසුබිම ගැන කාල වේලාවේ හැටියට යමක් ඔබට කියන්න මා බලාපොරොත්තු වෙනවා. මේ අලීන චිත්ත ජාතකය බුදුහාමුදුරෝ දේශනා කරන්නේ වීර්ය හීන වූ භික්ෂුවකට. එතකොට මේ කතාව බුදුහාමුදුරෝ ගෙනහැර පාන්නේ අත්වශයෙන්ම වීර්ය වැඩිම ගැන සමාජයට ලොකු ආදර්ශයක් දෙන්න. සවැත් නුවර හිටපු එක්තරා කුල පුත්‍රයෙක් බුදුහාමුදුරන්ගෙන් බණ අහලා පැහැදිලා පැවිදි වෙලා ඊට පස්සේ කමටහන් අරගෙන භාවනාව සඳහා ටිකක් පිටිසර බද ප්‍රදේශයකට යන්න ගියා. එහෙ ගියාම ඒ ගමේ මිනිස්සු මේ හාමුදුරුව බොහොම ආදරෙන් පිළිගත්තා. පිළි අරගෙන හොඳ ලස්සන ආරාමයකුත් හදලා දුන්නා. මේ ආරාමේ වැඩ සිටින්න කියලා. ඉතින් උන්වහන්සේ ඒ ආරාමේහි වැඩ සිටිමින් අර තමන් ප්‍රගුණ කරපු කමටහන භාවිතාවටගෙන භාවනාවට පිවිසුණා. ඒත් සෑහෙන භාවනාවට යොමු වුණත් ආලෝක මාත්‍රයක්වත් දකින්න බැරි වුණා. ඒ කියන්නේ එහි එකම මඟපලයකටවත් ප්‍රවේශ වෙන්න බැරි වුණා. පස්සේ මෙයාට කලකිරුණා. කලකිරලා එයා කල්පනා කරනවා තමන් පදපරමේක්ය කියලා. පදපරම කියන්නේ ධර්මය අවබෝධ කරගන්න වටහා ගන්න බැරි පුජ්‍යලයෝ පදපරම කියලා හැඳින්නුවා. ඒ නිසා තමන් පදපරමේක් කියලා හිතලා ඒ ගමින් බැහැර වෙලා මීට වඩා හොඳයි දෙවුරම් වෙහෙලට වෙලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන හිටියත් ඇති කියලා ඒ ගමේ ඒ ආවාසය අත්හැරලා මේ පුජ්‍යලයා එනවා ආපසු දෙවුරම් වෙහෙරට. ආවට පස්සේ අනෙක් භික්ෂූන්ට මේ කතාව කියනවා. තමන් උකටෙලීව, කම්මැලිව, කලකිරිලා ඒ ගමෙන් නැවත ආව කියලා. දැන් මේක දැනගත්තාම මේ ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේලාට ඇදගෙන යනවා. ගිහිල්ලා පෙන්නන මෙන්න බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ළඟ පැවිදි වෙලා කමටහනුත් අරගෙන අසුවල් ගමට ගිහිල්ලා කමටහන හරියට භාවිතයට නොගෙන මාර්ගඵලයක් නොලබා කම්මැලියෙක් වෙලා ආපහු පන්සලට ඇවිල්ලා කියලා ඇදගෙන ගිහිල්ලා පෙන්නුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඇත්තද භික්ෂුව එහෙමද කියලා ඇහුවාම ඔව් එහෙමයි බුදු පියාණන් වහන්සේ කියලා උත්තරත් දෙනවා. දුන්නට පස්සේ මෙන්න මේ කම්මැලි භික්ෂුව අරබයා තමයි මේ අලීන චිත්ත කියන ජාතකය දේශනා කරන්නේ. ඒ ජාතකයේ බරණස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ 500ක් වඩුවෝ ඉන්නවා. බඹදත් රජුරුවන්ට පෙර ඒ බරණස 500ක් වඩුවෝ. ඒගොල්ලෝ ගංගාවක් දිගේ ඉහළට ගිහිල්ලා ගංග දෙපස තිබුණු දැව දඬු කපලා ඒවායින් විවිධ කර්මාන්ත කරනවා. ඒ කියන්නේ විවිධ භාණ්ඩ හදනවා. එහෙම කරමින් සිටින වෙලාවේ ඒ ආසන්නේ වනහි ඇවිදිමින් හිටිය මහා ඇතෙක්. ඒ ඇතාගේ කකුලේ කිහිරි උලක් ඇනිලා. කිහිරි උලක් ඇනුනහම ඒක හරිම වේදනයි කියලා කියනවා. කිහිරි ගහක අතු කෑල්ලක් කිහිරි උල. ඉතින් බොහෝම වේදනාවටපත් වෙලා මේ හස්සියා මේ වඩුව 500 ඉන්න තැනට ඇවිල්ලා බිම ඇද වැටෙනවා. ඊට පස්සේ වඩුව මොකද කරන්නේ? අර කිහිරි උල අර කකුලෙන් ඇදලා ඒ ඇතාට බෙහෙත් ගල්වනවා. කොළ ආදිය තලලා ඒ කකුලේ බැඳලා ඒ වනය සුව කරනවා. ඊට පස්සේ දැන් ඇතාට හොඳට නැගිටලා ඇවිදින්න වැඩ කරන්න පුළුවන්. ඇතා කල්පනා කරනවා මා සුවපත් කළ මේ වඩුවන්ට මම ප්‍රත්‍යුපකාර කරන්න ඕනේ. එහෙම කළා එතනින් යන්නේ නැහැ. ඊට පස්සේ වඩුවෝ ලී ටික ඇදගන්න එහාට මෙහාට මේ හස්තියාගෙන් වැඩගත්තා. ඉතින් හස්සිය බොහෝම ආදරෙන් ඒ මෙහෙවර කළා. ඊට පස්සේ මේ හස්සිය ටිකක් වයසට ගියාට පස්සේ අජානීය ඔහුගේ පුත්‍ර භාවය ලැබපු ඇත් පැටවෙක් ගෙනල්ලා මේගොල්ලන්ට දුන්නා. දැන් මං වයසයි මට අමාරුයි වැඩ කරන්න. ඒ නිසා මේ මගේ පුත්‍ර පැටවාගෙන් වැඩ ගන්න කියනවා. ඒ අනුව වඩුව හරි සෙල්ලම් කරමින් වඩුවන්ගේ දරුවත් සෙල්ලම් කරමින් මේ අජානීය ඇත්පැටවා පෝෂණය කරනවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා විතරක් නෙමෙයි ජාතක කතාවෙත් තියෙනවා අජානීය ඇත්තු ගොඩ මිස දියෙහි මලමුත්‍ර නොදමන බව. කවදාවත් වතුරේ මලමුත්‍ර කරන්නේ නැහැ. මලමුත්‍ර කරන්නේ ගොඩෙහි. සතුන්ට උනත් හොඳ චාරිත්‍ර තිබුණා. දිනක් වර්ෂාවෙන් ගසාගෙන ගිය ඇත්බෙට්ටක් ගස් බිලයක රැඳී සිටියේය. එතකොට මේ ගොඩට ගහපු ඒ මලමුත්‍ර වලින් කොටසක් වස්සකට ගලාගෙන ඇවිල්ලා ගඟේ වතුරත් එක්ක ගස් බිලයක රැඳිලා තිබුණා. පස්සේ මේ අජානීය ඇත්පැටියා නාන්න ගෙනිච්චාම අර ගඳ දැනිලා ඌ කොහොමවත් නාවන්න බැරි වුණා. ඊට පස්සේ මොකද කළේ මේගොල්ලෝ මේ වඩුව අර ඒ මල පහ කරපු හස්යාගේ ඒ කොටස් ඔක්කොම එතනින් අයින් කරලා පිරිසිදු කළාට පස්සේ තමයි හස්යා නාවන්න පුළුවන් උනේ. ඒ අජානීය කියන කුලේ හස්සීන්ගේ හැටි උසස්ම හස්ති කුලය. දැන් මේ ගැන මේ හස්යාගේ තොරතුරු රජතුමාට ආරංචි වුණා. රජතුමාට ආරංචි වෙලා රජතුමා මේ ඇත්පැටියා ගෙන්න ගත්තා. ගෙන්නගෙන බොහෝම ආදර සත්කාර සම්මාන කරමින් මේ හස්යා රජමැදුරේ මංගල හස්යා බවට පත් කරගත්තා. ඔන්න ඒ කාලේ බෝසත් කුමාරයා මේ බරණස් රජතුමාගේ බිසවගේ කුසෙහි පිළිසඳ ගත්තා. ඔබට පැහැදිලි දැන් අර අජානීය හස්යා රජතුමා එක්ක හරි මිත්‍රයි හරි ආදරෙයි. හස්සියත් ඔය හස්සීන් තම ස්වාමියාට පුදුම ලෙන්ගතුකමක් නේ තියෙන්නේ. අන්න ඒ අන්‍යෝන්‍ය ආදරණීය සබැඳියාව මෙතනත් තිබුණා. ඔය කාලේ තමයි රජ බිසවගේ කුසේ බෝසතුන් උපදින්නේ. බෝසතුන් පිළිසිඳගෙන උපදින්න සද්දිනක් තිබියදී රජතුමා මිය ගියා. රජතුමා මැරුණා. තව දවස් 7යි බෝසත් කුමාරයා ඉපදින්න. බරණස් රජු මිය ගිය බව දැනගත්ත කොසල් රජුරුව වෙනත් රටක රජෙක් කොසල් රජුරුව ඇවිල්ලා රාජ්‍ය වට කළා. මේ බරණස් රාජධානිය අත්පත් කරගන්න වට කළා. ඊට පස්සේ දැන් සේනාවට කර කියා ගන්න දෙයක් නැහැ. මොකද නායකයෙක් නැහැ. රජු මැරිලා. හස්තියා මේ ගැන දන්නේ නැහැ. ඊට පස්සේ මේ සේනාවත් මෑණියනුත් මොකද කරන්නේ? අර පුංචි දරු පැටියා බිහි වුණාට පස්සේ ගිහිල්ලා මේ හස්තියා ළඟ තියලා කියනවා අනේ හස්තියාණෙනි ඔබේ යහළු රජු මිය ගියා. යුද්ධයට නායකත්වය දෙන්න කෙනෙක් නැහැ. මේ පුංචි පුතු ඒ රජු නිසා බිහි වෙච්ච රාජ්‍යයට උරුම වූ කෙනා. ඒ නිසා මේ පුතු ඔබේ යටතට අරගෙන යුද බිමට යන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒ ඇතා මොකද කළේ? මංගල හස්තියා හුඟා ඇඬුවලු. රජතුමා තමන්ගේ මිත්‍රයා නැතිවීම ගැන හොඳට අඬලා අර පුංචි පැටියා දරු පැටියා අරගෙන කුම්බස්තලයේ තබාගෙන අතාගේ කරමුදුනේ තියාගෙන කුම්බස්තලයේ තියාගෙන යුද භූමියට ගිහිල්ලා සියලුම සේනාව පරදලා සතුරු රජු ජීවග්‍රහයෙන් අරගෙන ඇවිල්ලා සමාව දීලා ආපසු යවූ බව අලීන චිත්ත ජාතකයේ සඳහන්. ඒ අනුව මේ සියල්ලන්ගේම සිත් සන්තෝෂයට පත් කළ නිසා මේ කුමාරයා නමත් තිබ්බලු අලීන චිත්ත කුමාරයා කියලා. ඒ කුමාරයා සත්ත්වවිරිදි කල අභිෂේක භාවයට පත් වුණාලු. ඇතුගේ වීරයෙන් බිලිඳු කුමරාට රාජ්‍ය පවා හිමි වුණු බව මේ කතාවෙහි සඳහන්. ඒ කතාව රැගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි වීරය කලමනාම යයි භාග්‍යවතුන් වහන්සේ මේ කතාව වදාළසේක. වීරය කියන එක අත්හරින්න එපා. වීරය හීන වීරයක් බවට පත් කරගන්න එපා. ඒ නිසා අනුශාසනා කළා වීරය සහිත භික්ෂුවක් වෙන්න. වීරය ඇති කරගන්න. එතකොට මේ අලීන චිත්ත ජාතකය අපේ කතා කරුවා මේ නිසා උපුටා ගන්නවා මෙතෙන්ට. නැවත මම කතා කරුවා කිව් සටහනට පිවිසෙනවා. මව් කුසින් බිහි වූ දවස් ඔබ දුටු මංගල හස්ති රාජානන් පවා ආදරයෙන් නැමී තමන්ගේ කුම්බස්තලයෙන් ඔබ පිළිගන්නා කල. ආන්න ඒ කතාව තමයි අපේ පූජාවලි හාමුදුරුව උපුටා ගන්නේ. දැන් එතකොට මේ කතාව උපුටා ගැනීමේ අරුත මුලමැදාග සම්බන්ධ කළොත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙරබුදුවරු ගිය මග යන්නට යමක මහා ප්‍රාතිහාර්ය කළාට පස්සේ අනිවාර්යෙන් මිනිස් ලොවට එන්නේ නැහැ. දෙව්ලොවට ගිහිල්ලා වස් කාලය ගත කරනවා. අන්නේ වස් කාලය ගත කරන්නට තවුතිසාවට වඩින්නට පාවසන විට බුදුන්ගේ ශ්‍රී පාද පිළිගන්නට යුගන්දර පර්වතයත් ඒ වගේම මහා මේරුවත් පැමිණියා. එතකොට මේ යුගන්දර සහ මහා මේරු පර්වතයන් දෙකේ පැමිණීම ඒ බුදු කල විතරක් නොවේය. පෙර බෝධිසත්ව කාලයේදීත් බුදුන්ගේ බෝසතුන්ගේ බලය බෝසතුන්ගේ ඒ ශ්‍රී පාදයන් පිළිගන්නට මෙලෙසින් විවිධ වස්තුන් පැමිණි බව තහවුරු කරන්නට ගත්ත ජාතක කතා රාශියකුයි මම ඔබට කිව්වේ. ඒ අතර අලීන චිත්ත ජාතකෙන් කියලා දුන්නේ මේ සත් හැවිරිදි නෙමෙයි සත් දිනති දරු පැටියා මේ හස්සියෙක් බොහෝම ගෞරවයෙන් අරගෙන කුම්බස්තලේ තියාගෙන යුද බිමට ගිහිල්ලා යුද්ධයක් පවා ජයග්‍රහණය කළ ආකාරය. ඉතින් මේ අනුව මේ පරිච්ඡේදයේදී මං පාණ්ඩු කම්බල සෛලාසනය ගැන බොහෝ කාරණා ඔබට කිව්වා. ඒ නිසා මේ සියල්ල අද දවසේ මා හිතනවා ඔබේ සිත්ති ධර්ම කාරණා තහවුරු කරගන්නට ඉතාම වැදගත් දේශනාවක් බවට පත් වෙන්නට ඇති. මේ නිසා අපි අද ඔබට අසන්ට සලස්සන්නේ සුජාතා අත්තනායක කිවිඳිය ගායන අපට නිතර ඇසෙන්නේ නැති ධර්මය සත්‍ය වේ, දේශනා සත්‍ය වේ, සදහම් ධාරා වූ තණ්හා භව දුක්සාහේ සුන්කරදා ද්වේෂ නිවා. සත්‍යයි ඔබේ දර්ශනේ, සත්‍යයි ඔබේ දර්ශනේ, සත්‍යයි ඔබේ දර්ශනේ, නිර්මලයි ඔබේ දර්ශනේ. මේ ගායනාවත් අසන්නට අපි ඔබට ඇරයුම් කරමින් අද පුණ්‍යානුමෝදනාවට පිවිසෙනවා. මාතර කැකනදුර සිල්වඩේල් වත්තේ අංක 48 නිවසේහි විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය පියදාස රත්නායක මහත්මාණන්ට පරලෝ සැපත් වී වසරක් පිරීම නිමිත්තෙන් හුඟක් වෙලාවට කොවිඩ් වසංගත ස්වභාවයන් නිසා මෙවැනි වාර්ෂික ගුණානුස්මරණ පින්කම් නිවෙස්වල සිදු කරන්නට බැරි වටපිටාවක අපේ පින්වතුන් මේ මාධ්‍ය භාවිත කොට ඒ පුණ්‍යානුමෝදනාවන් බෙහෙවින් සිදු කරන හැටි අපිට දකිනවා. මේ දායකත්වයත් එලෙස ලබාගත් එකක් හැටියටයි පෙනෙන්නේ. වසරකට පෙර ආතුව ඒ මියගිය පියදාස රත්නායක මහත්මයාට පින් දෙන්න තමයි එම මහත්මාගේ බිරිඳ කුසුමා ගමගේ මහත්මිය සහ දූපුතුණුත් බෑනාවරුණුත් ලේලියත් මුණුබුරුමිනි බිරියන් හැම දෙනාම අද දායකත්වයේගෙන තිබෙන්නේ. ඒ නිසා මියගිය රත්නායක පියදාස රත්නායක මහත්මයාට මේ පින් හිමි වේවා. එතුමෝ උතුම් අජරාමර නිවනින් සැනසෙත්වා. ඒ වගේම පරලෝසපත් රත්නායක මහත්මයාගේ සුජීවත්ව සිටින බිරිඳට සහ දරු මුණුබුරු මිරිබිරියන්ට සෙත් වේවා, ආශීර්වාද වේවා, නිදුක් නිරෝගී සුවය චිරජීවනය වේවා. නමින් මියගිය සියලුම නෑදෑයෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, නිවනින් සැනසෙත්වා. ධර්ම දේශනාව කළ ස්වාමින් වහන්සේටත් net කාර්ය මණ්ඩලයටත් සෙත් වේවා, ආශීර්වාද වේවා. සවන් දුන් ලෝකවාසී සියලුම පින්වතුන්ටත් මේ පින් හිමි වේවා. ඒ අයටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය මහිමය හේතු වාසනා වේවා. කැකනදුර සිල්වඩේල් වත්ත අංක 48 නිවසේ කුස්මා ගමගේ මැතිණිය ඇතුළු දූ දරුවන් හැමදෙනාටම සෙත් වේවා, ආශිර්වාද වේවා, නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ වේවා, කෙලවර නිවනින් සැනසේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.